අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. හරිද හැමෝම? එහෙනම් අපි බලමු දෙය ළඟට තව ගානක් මම මුලින්ම ගත්තේ මේ කුඩා ගානක්නේ 36 අපි ටික ටික ලොකු සංඛ්‍යාවලට යමු ඊළඟට බලමු එහෙනම් දෙවෙනි ගාන 144 144 වර්ගමූලයේ හොයමු ප්‍රථමක සාධක භාවිතා කරමු බලන්න බෙදන්න පහලින් පහලට උඩාම ඉලක්කමෙන් පටන් ගන්න පුතේ
හරි අපි බෙදලා බලමු බලන්න මම බෙදෙනවා පුතේ 144 මුලින්ම බෙදන්න පුළුවන් දෙකටනේ 144 දෙකට බෙදුනහම 72ක් දෙන්නේ 72යිනේ 72ත් දෙකට බෙදෙනවා නේද 72 දෙකට බෙදුනහම 36යිනේ144 කියන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක දෙකේව 4යි 3ේව 2යි ප්‍රථමක සංඛ්‍යා ටික සමානම ගොඩවල් දෙකකට වෙන් කරන්න කිව්වනේ දෙක වැඩි කිරීම ගොඩවල් දෙකකට සමානම ගොඩවල් දෙකකට වෙන් කරා තිබුතේ එක ගොඩකට දෙකේව 2යි 3ේව 1යි අනිත් එකටත් ඒ විදිහටමනේ දැන් හරියටම සීළු දේවල් ටික සමානව වෙන් කරා. එනවා 144 වර්ගමූලය කියන්නේ මේකෙන් එක ගොඩක උත්තරයනේ. તો දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම sorry දෙක වැඩි කිරීම 3. ඒවරක් දෙක 4යි 4 වරක් 3 12යිනේ. 12. හරි. බලන්න අනිත් අය හදන්න. හදපු නැති අය. පැහැදිලිද හදපු ක්‍රමය? හරි එහෙනම් අපි තව ගානක් හදමු. මෙන්න තුන්වෙනි ගාන. දැන් ටිකක් වැඩි ඉලක්කම. 324 වර්ගමූලය බෙදන්න බලන්න 1 පාර බෙදන්න බැරි නම් අර වෙනම දීර්ඝව බෙදලා බලන්න 324 දෙකෙන් බෙදෙනවානේ දීර්ඝව වෙනම බෙදලා හරි උත්තරේ දාන්න
අර්ශ කියදාය පුතේ අර්ශ 10ට 10ට දහාට කියලා කියනවා බලමු මේ මොකක්ද කියලා හිතුවා හරි බලමු එහෙනම් උදේ දැන් 324 දෙකට බෙදුනහම කීයදෙන් 162 162යි හරි මේකත් පුතේ ආයෙ දෙකට බෙදෙනවානේ ඔව් දෙකට බෙදන්න පුළුවන් මොකද ඒකෙන් බෙදුනහම 81 81යි දීර්ඝව හරි පුතේ බෙදලා බලන්න හරිද 100 දෙකට බෙදලා බලන්න 81 බෙදෙන්නේ 3ෙන් බෙදෙනවා 20යි 81ට පුතේ 3ෙන් බෙදුවාම 8ට 3 වද 2යි නේ දෙක හයයි දෙකක් ඉතුරුයි 21ට 7යි නේ 3 වරක් 7 21යි බලන්න 7යි කියලා ඉන්නේ 27ක් පුතේ 3ෙන් බෙදේ 27 3ට බෙදුනහම 9 9යි 9 9 3ෙන් බෙදුනහම 3යි 3 3ෙන් බෙදුනහම 1යි හරි එහෙනම් පුතේ 327 කියන්නේ දෙක වැඩි කිරීම දෙක තුනේ ඉලක්කම් හතරක් නේ නොහොමයි වර්ගමූලය අපි ගන්න කලින් මේක සමානම පොඩවල් දෙකකට වෙන් කරගන්න එහෙනම් එක ගොඩකට දෙකේ ඉලක්කම් එකයි තුනේ ඉලක්කම් දෙකයි අනිත් එකටත් ඒ විදිහටම වෙන් කරුවේ නා වර්ගමූලය කියන්නේ මේකෙන් එක ගොඩක උත්තරේ දෙවරක් තුන 6යි 6 වරක් 18යි කියන්නේ. බලන්න පුතේ හරිද කියලා හැමෝම? හරි. විවස්සා නේද ලොකුනේ දැන් හරිද පුතේ? අපි තව එකක් බලමු එනවා මෙන හතර මම තවත් ටිකක් ලොකු ඉලක්කමක් දෙන්නම්. හයසිය විසිපහේ වර්ගමූල. සර්. ඔව් ඇහෙනවා හරි සර් මම ඇඬුණා හරි නේද මේ පාඩම නම් ටිකක් දුර ගිහිල්ලා ඉන්නවා මෙතන ඉඳලා ලියා ගන්න මේ ආයි ගෲප් එකට මම වීඩියෝ එකක් දාන්නම් ඒක ඔයාලට එක බලා ගන්න කරපු ප්‍රස් ටික හරි WhatsApp එකට මම වීඩියෝ එකක් එවන්නම් ඒක ඔයාලට දුව බලා ගත්ත හැකි කලින් කරපු ටික මෙතන ඉඳලා හදන්න හරි හදපු කෙනෙක් බලන්න උත්තරේ කියන්නේ. උසල්.
ඇදුවද? හෂිනි හරිද? මේ දන්න බලන්න 625. දැන් 625 පුතේ දෙකෙන් බෙදෙන්නේ නැහැ. මොකද අග ඉලක්කම පහනේ. මේක දෙකෙන් බෙදලා වැඩක් නැහැ ඉතුරු වෙනවා. හරියටම බෙදෙන්න එපේ. කීයෙන්ද බෙදන්න පුළුවන්? බලන්න හයිසි විසි පහ පහෙන් බෙදුනහම කිය දෙන්නේ කියලා දීර්ඝව බෙදලා බලන්න බලමු පුතේ එහෙනම් 625 පහෙන් බෙදෙන් බලමු මං දීර්ඝව බෙදලා බලන්නම් 6ට 5ව 1යි 5වරක් 1 5යි 1ක් ඉතුරුයිනේ ඊළඟ දෙකේ ඉලක්කම ගත්තා ඉතුරු 12ට 5ව 2යි 5වරක් 2 10යි 2ක් ඉතුරුයි ඊළඟට 5ේ ඉලක්කම ගත්තා 25යි ඉතුරු 25ට 5ව 5යිනේ හරිනේ හරියටම බෙදෙන එනා 125ක් කියලා එනවා නැවත පහින් බෙදෙනවා බලන්න 125 පහට බෙදුනහම
තොලහට පහේවා දෙකයි ප්‍රපස්වරක් දෙක දහයයි දෙකක් ඉතුරුයිනේ පහේ ඉලක්කම ගත්තා ඉතර 25ට පහේවා පහයි ප්‍රපස්වරක් පහ 25යි රයිට් ඉතර වැදුනහම එන්නේ 25 කියලානේ ඉතර 25 කියන ඉලක්කමත් පුතේ ආයෙ පහෙන් බෙදින්න ඉතර පහමයිනේ නැවත පහ පහෙන් බෙදුනහම 1යි බලන්න පහේ ඉලක්කම් වලින්මයි 625 බෙදුනේ එනම් පුතේ 625 කියන්නේ පහ වැඩි කිරීම පහ වැඩි කිරීම පහ වැඩි කිරීම පහට එහෙනම් අපි මේක සමානව ගොඩවල් දෙකකට වෙන් කරොත් එක ගොඩකට පහ වැඩි කිරීම පහයිනේ ප්‍රාණිත් එකෙත් පහ ගුණ කිරීම පහ 625ේ වර්ගමූලය කියන්නේ එක ගොඩක උත්තරේ ඒ කියන්නේ පහ වැඩි කිරීම පහ උත්තරේ 25යි කියලා ඉන්නේ අර්ධනිමේෂ් නිමේෂ් උත්තරය අර්ථ අර්ථ හොඳයි එහෙනම් දැන් අපි ඊළඟට බලමු තව ටිකක් ලොකු එකක් දෙන්නම් මේක ලියලා ඉන්නවද පස්වෙනි ගාන කියුට් එකේ සර් 4 මෙන්න මේක 784 බලන්න වර්ගමූලයේ හොයන්න අනේ තේ දිවංශද එකපාර නම් තේරෙන්නේ නැතුව ඇති කොහොමද හැදුවේ කියලා මම මෙන්න මෙහෙම කියන්නම්කෝ 784 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න. ඒ කියන්නේ බෙදන්න පුතේ පහලින් පහලට එක වෙනකම් ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන්න බලන්න එක වෙනකම්. ඒක කරන් එකට දිවංශ 700 කියලා 784
සර් බෙදාගත්තා. හරි බලමු අනිත් අයත් එහෙනම්. අතර පුතේ මුලින්ම දෙකෙන් බෙදෙනවනේ නේද? දෙකට බෙදුනහම හතට දෙකේවා තුනයි නේ. දෙවරක් තුන හයයි. සර් මම හතෙන් බෙදුවා. හතෙන්. හ්ම් හ්ම්. ඔව්. හරි කමක් නැහැ. හරියටම බෙදුනා නේද? ඔව් හතෙන් බෙදුනට පස්සේ 112 ආවා. හරි බලමු එහෙනම් මම මුලින්ම කුඩා මිලක්කෙන් බෙදුවේ. කමක් නැහැ. අටක් ඉතුරුයි මෙතන. අට ඉලක්කම පහළට ගත්තා. 18ට දෙවරක් 9යි නේ. දෙවරක් 9 18යි. මම ගත්තා 4ට 2යි නේ. 92ක් දාවේ. දෙකෙන් බෙදපුවා. दिखा देखने प्रथमक संख्यावल අරනේ ආ හරි දැන් කරන්න තියෙන පුතේ එහෙනම් මෙන්න මෙහෙමයි මේ 780 කියන එක අර අපි බෙදපු ඉලක්කම් වල ගුණිතයක් විදිහට ලියන්න අපි ඒකට කිව්වා ප්‍රථමක සාධක වල ගුණිතය එහෙම නැත්නම් ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතය කියලා නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම 7/2යි මෙන්න ප්‍රථමක සාධක වල නැත්නම් ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතය ඊළඟට අපි කරේ මුදේ මේ සංඛ්‍යා ටික සමානව ගොඩවල් දෙකකට වෙන් කරගත්තා. හරියටම සමානව බෙදන්න බෙදා ගන්න ඕනේ සේරම ඉලක්කම්. දැන් යන්නේ පුතේ එක ගොඩකට 2/2යි 7 ඉලක්කම් දැන් මේකනේ. අනිත් එකටත් එහෙමනේ. 2 වැඩි කිරීම 2 7/1යි. දැන් බලන්න සියලුම ඉලක්කම් ටික සමානව ගොඩවල් දෙකකට වෙන් කර 784 වර්ගමූල කිව්වේ මේ සමානම වෙන් කරපු ගොඩවල් දෙකෙන් එක ගොඩ කරය දෙක වැඩි කිරීම අතනේ ප්‍රදේවරක් දෙක 4යි 7 4 වරක් 7 20 28 8යි right ඔන්න එන 784 වර්ගමූලය 28 හරිද ගැටලුවක් තියෙනවද ඔව් සර් තේරුන්නේ මට නම් විමංශ නේද ඔව් මට නම් තේරුන්නේ පාට මුල ඉඳන් පුතේ පාඩම කරන්න වෙන්නේ මැදින්නේ වා දැන් ආවේ මට මේ වර්ගය කියන්නේ මොකක්ද කියන එකේ අර්ථය අපැහැදිලි ඇති. හරි. දැන් ක්‍රමය විතරක් මතක තියා ගන්නකෝ අර මුල් ටික එවන්නම්. ඒකට වාට මුලින්ම තමයි ඕකේ තේරෙන්නේ. හරි. දැන් වාට මේ බෙදෙන එක පුළුවන්ද? ඔව් බෙදෙන එක නම් පුළුවන්. හරි. ඊට පස්සේ මේ ගුණිතය මේ විදිහට ලියා ගන්න එක ගුණ කිරීම ටික දාලා. මේක ටිකක් අමාරු. මේ බෙදපු ඉලක්කම් ටික නේ ලිව්වේ. ඒක ලියන්න බෑ. ආ ඒක ලියගත්තා. හා ලියගත්තා ලියගත්තා. ඊට පස්සේ පුතේ මේ ඉලක්කම් සියල්ලම සමානව ගොඩවල් දෙකකට වෙන් කරන්න. ඒක බැරිද? ඒ කියන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම. දැස 7/2 දෙක ලියගන්න නේද? එතකොට පුතේ ගොඩවල් දෙක සමාන නෑනේ. ආ ගොඩවල් දෙකේ ඉලක්කම් ටික සමාන වෙන්න ඕනවා. එහෙනම් මෙහෙම දෙක වැඩි කිරීම දෙක
දෙක වැඩි කිරීම හත වැඩි කිරීම හත. එතකොට ඒ සමානද? ඒ කියන්නේ දෙකම වැඩි කරලා එන ගුණිතය සමාන වෙන්න ඕනද? නෑ නෑ බලන්නකෝ මේ වගේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? ආ? වට ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද දුවේ? නෑ. ආ වා මාකරි ෆෝන් එක ඔබාගෙන තින්නේ ස්ක්‍රීන් එක අනිත් පැර පේනවනේ. स्क्रीन वर्गमूल मेनमे संकेत वर्गमूल मेनमे संकेत අර බෙදීමේ ලකුණු වගේ බෙදීමේ ලකුණට මෙන්න මෙතන පොඩි කොක්කක් වගේ එකක් තියෙනවා මේ පේනවද හාව් ආ ඒකට තමයි වර්ගමූලය කියන්නේ 84 වර්ගමූලය කියන්නේ මේ සමාන කරපු ගොඩවල් දෙකෙන් එක ගොඩක උත්තරය හරි ତර දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම හතම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම හත ତර දෙවරක් දෙක හතර වරක් හත 28 संख्या देख वैडी किरीम हाथ अरे वरहानक दाला उड़ीन वर्गे एक अट्टा वर्ग मूली ये बाला न दें लिया रहती है ना कि दें टिका पे ना संख्या वाक दूनी ने इलाक़म देखा दूना देख वैडी किरीम हाथ तक ये ला एक अट्टा वरहानक दें माँ उड़ीन देखे इलाक़म प्रथमक संख्या දැන්පුතේ ඔයාලට සංඛ්‍යාව බෙදලා සමානව ගොඩවල් දෙකකට වෙන් කරලා තියෙන්නේ භාගයක් දුර හදලා තියෙන්නේ එහෙනම් මේකේ වර්ගමූලය කියන්නේ මේ ගොඩවල් දෙකෙන් එකක උත්තරයනේ අපි එහෙමනේ හෙව්වේ ප්‍රදේවරක් හත 14 ඔන්න මෙහෙම දෙනවා කියන්නේ පුතේ සංඛ්‍යාව බෙදලා ප්‍රථමක සංඛ්‍යා ටිකයි ඔය දෙන්නේ වැඩේ ලේසි කරලා තියෙන්නේ उत्तरे දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම පහ මේ වගේ ගොඩවල් දෙකක් තියෙනවා ඒකේ වර්ගමූල හොයන්න බලන්න කලින් ගාන වගේ
විනාඩියකින් කට් වෙයි ආයෙ ලොග් වෙන්න දිවංශ අර කලින් විදියටම ලොග් වෙන්න පුතේ හරි අර ලින්ක් එක උඩ ක්ලික් කරන්න